Iන් වවිි ශ්‍රී ලංකාකයි චන්ල්ල එකට රඔබ සාදරින් පිළිගන්නවා. තවමත්ව ඔබ සබස්ට්‍රයිප් ක නැත්තැන් සබස්ක්‍රයිප් කළ දක්නුණු පැත්ති තිෙන ෙල් යිකන්නෙක බනාාමත කරන්නපා. ශ්‍රීපාද කන්ද ශ්‍රීපාද කන්ද ලංකාවේ සබරගමුව හා මධ්‍යම පලාාත්වලට මායිම්ම පිහිටා ඇත ඒ ශ්‍රීපාදය සමනලකන්ද ආදම්ගේ කඳු ශිකරය එනම් ඇඩම් ස් Speීක් යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ශ්‍රීපාද වන්දනා සමය යන බෙන්නේ උදුවත් මහා පෝයටයි. වත් පිළිවෙත් රාශියකට පසුවේ ආරම්භ කරයි. මා සහයකට පසු එළඹෙන වෙසක් පෝයදින ශ්‍රීපාද වන්දනා සමය අවසන් වන අතර ඒ සඳහාද වත් පිළිවෙත් පවතී. ශ්‍රී ලංකාවේ ජනතාව පමණක් නොව ක විධ වර්ගවලට අයත් ජනයා ශ්‍රීපාද වන්දනා සමයේදී මුහුදු මට්ටමේ සිට අඩි හද්දා සාරසීයක් පමණ උසින් නැති මෙමකන්ද මුදුනේ තබා ඇති බුදුරජාණන් වහන්සේගේ පාසටහන් වන්දනාමාන කිරීමට පැමිණේ. ශ්‍රීපාදයට යාමට මාර්ග දෙකක් ඇත. එකක් රත්නපුර හරහා වැටී ඇති අතර එය ඉතාමත් දිගු දුෂ්කර මාර්ගයකි. අනෙක්මාර්ගගේ හැටැන් මස්කෙලි හරහා පිහිටා ඇත. බොහෝ අවස්ථාල වන්දනා නඩ වශයෙන් දැකිය හැකි අතර මෙම වන්දනා නඩවලට නායකත්වය දෙනු ලබන්නේ මෙම ගමන පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති අයෙකු ලෙස හඳුන්වන නඩේ ගුරාණමති අයෙකි. ප්‍රථම වරට මෙම වන්දනා ගමනට සහභාගි වන්නන් කෝඩුකාරයන් ලෙස හැඳින්ගේ. මෙම වන්දනා ගමනේදී දැකිය හැකි ඉතාමත් සිද්ගන්නාසුළු දර්ශනය වන්නේ ඉර සේවයයි. සැන්දෑසමයේ ගමන පිටත්වුවහොත් ඉරසේවය දැක ගැනීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැක. ඉතිහාසයට අනුවුව, එද්දාස් පනස් අටත් එද්දස්කසිය දාහතරත් අතර කාලයේ පළවිනි විජ්‍යය බාහු රජතුමා මෙම කන්ද නැගී පළමු පුද්ගලයා විය. ශ්‍රීපාදය වන්දනාමාන කිරීමට පටන් ගත්තේ එද්දස් එකසි අසූ හතත් එද්දස් එකසිය අනූහයත් අතර කාලයේ ශ්‍රී නිශ්්‍යංකමල්ල රජුගේ කාලේදීය ශ්‍රී ලංකාවේ විශාලතම ගංගා හතරවන මහවැලි කැලනි කළු වලවේ ශ්‍රීපාද කන්ඳෙන් පටන් ගනි වන්දනාකරුවන්ගේ අවසාන විවේක ගන්නා ස්ථානය වන සීතගඟුල ඉහත ගංගාවල අතුගංගාවකි බොහෝ වන්දනාකරුවන් සීත ගඟුලෙන් නා පිරිසිද වී අලුත් පිරුවටවලින් සැරසී ශ්‍රීපාදය වන්දනා කිරීමට සැරසේ. වන්දනාකරුවන්ට කොළඹසිට දුම්රියෙන් හැටැන් දක්වාද මස්කෙලියට මහා මාර්ගයෙන්ද ගමන් කළ හැකි අතර ගමනාන්තය නන්ලතන්නයයි. ඉන්ඉදිරියට සියලුම ගමනා ගමන පහසුකම් ඇනහිටි. ඉන් පසුව ශ්‍රීපාදය දක්වාම පයි් ්‍යායුතුය. වන්දනා සමය ආරම්භ වන විට විධ සුභසාධක සංවිධාන ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ සහයෝගය සඳහා පැමිණෙන අතර ඕල්න් මවිසින් ප්‍රථමාධාර පහසුකම් සනීපාරක්ෂක පහසුකම් සහ, විවිධ ආරක්ෂක හා යම් යම් දුෂ්කරතාවයන් වෙනුවෙන් වන්දනාකරුවන්ට උද උපකාර හා ඇප උපස්ථාන සිදුකරනු ලබයි. මෙවන් තවත් වැදගත් යිතිහාසික ස්ථානයක් සමගින් අපි ඔබ හමුවනතෙක්